ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් මේ video එක 2023 December මාසේ ඔලුව exam එකට මුහුණ දෙන්න හිටපු ඒ 2024 ඔලුව exam එකට මුහුණ දෙන්න ඉන්න අපේ පුංචි නංගිලා මදිලා වෙනුවෙන්. ඉතින් මේ video එක කරන්න හේතුව තමයි මගෙන් දෙන්නෙක් request කරලා තිබ්බා අනියක්ගේ තව මාස 4ක් තියෙන ඔලුව exam එකට 10 වසර 11 වසර grades දෙකම අවශ්‍ය පොත් ඔක්කොම මාස 4 පාඩම් කරලා ඉවර කරන්නේ කොහොමද අනියක්ගේ ඉක්මනට video එකක් දෙන්න කියලා. ඉතින් මට request කරපු ඒ දෙන්නත් අනිවාර්යයෙන් මේ video එක බලන්න. ඉතින් තව දෙයක් තමයි video එක පටන් ගන්න කලින් කියන්න ඕනේ මගේ YouTube channel එකේ name එක වෙනස් වුණා. ඒත් එක්කම තමයි ළමයි මගේ FB page එකක් තියෙනවා, business page එකක්. ඒකත් අපේ channel එකේ name එකෙන්ම කට්ටිය ගිහිල්ලා බලන්න business page එක. ඔයාලට පුළුවන් cute දේවල් ඉගෙන ගන්න ආස ළමයිට, journal book කරන්න ආස ළමයිට ලස්සන cute දේවල්, ලස්සන notebooks වගේ දේවල් අපේ page එකෙන් ගන්න පුළුවන්. ඉතින් අපේ page එකත් බලන්න, page එකත් එක්ක page එකේ තියෙන දේවල් දාලා තව video එකක් ඉස්සරහට අරන් එන්නම්. ඒත් මේ video එක මගේ request කරපු ඒ දෙන වෙනුවෙන් ඔයාලා exam එකට තියෙන මේ විෂයන් 9ම ඒ වගේම 10 සහ 11 ශ්‍රේණි දෙකම පාඩම් කරලා ඉවර කරනවා කියන්නේ ඒකත් මේ මාස 4ක් වගේ පුංචි කාලෙකින් පාඩම් කරලා ඉවර කරනවා කියන්නේ ලොකුම ලොකු අභියෝගයක්. ඉතින් ඒ වුණාට උත්සාහ කරත් කාටවත් බැරි වෙන්නේ නැහැනේ. මමත් ඔයාලා දින කාලේ ගොඩක් පාඩම් කරපු කෙනෙක් නෙවෙයි. ඒත් මට ඉහළින්ම පාස් වෙන ලැබුණ සබ්ජෙක්ට් 9ම. ඉතින් මම අතලා බලපු ටිප්ස් ටික ඔයාලට කියලා දෙනවා. ඒ විදිහට පාඩම් කරලා බලන්න ඔයාලටත් ලොකු සතුටක් දැනෙනවා ඔයාලගේ රිසල්ට් එක ආපු දවසට. ඔයා පාඩම් කරන්න පටන් ගන්න කලින් මේ ඉදිරි මාස 4ට ලස්සන කාලසටහනක් හදාගන්න ඕනේ. ඉතින් කාලසටහන හදාගන්නකොට ඔයාට අමාරුම විෂයන් තමයි ඔයා මුලින්ම පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. අපේ හිතමු ඔයාට ගොඩක්ම අමාරු විෂයක් තමයි විද්‍යාව කියන්නේ. ඉතින් විද්‍යාව ඔයා පාඩම් කරන්න පටන් ගන්න ඕනේ සතිය පළවෙනි දවසේ. අපි කියමු සඳ කියලා. ඉතින් සඳදා ඔයා පාඩම් කරන්න ඕනේ විද්‍යාව. ඉතින් විද්‍යාව පාඩම් කරනකොට විද්‍යාව එක පොතක් එක පාඩමක් විතරක් පාඩම් කරලා මදි. ඔයාට හොඳ සාමර්ථයක් ගන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් 10-11 මේ පොත් දෙකම විද්‍යාව ඔයා පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. මේ විදිහට මුලින්ම උදේ වරුව අපි හිතමු ඔයා පාඩම් කරන්න පටන් ගන්නවා උදේ 9ට කියලා. උදේ 9ට පාඩම් කරන්න පටන් ගත්තොත් ඔයා 10 වසර පොත පාඩම් 3ක් විතර හරියට පාඩම් කරලා ඉවර කරන්න මුළු පොතම පාඩම් කරන්න බැහැනේ එක දවසෙන්. ඉතින් පාඩම් 3ක් විතර ඔයා පාඩම් කරන්න හවස 2 විතර වෙනකම් කරලා ඉතින් ඔයාලා මේ පාඩම් කරනකොට එක දිගට පාඩම් කරන්නත් එපා. පුංචි විනාඩි 5ක වගේ බ්‍රේක් එක ගන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ විදිහට පැයක් පාඩම් කරලා විනාඩි 5ක වගේ බ්‍රේක් එක ගන්න එක දිගටම පාඩම් කරොත් තම පාඩම් කරන කිසිම දෙයක් ඔළුවට යන්නේ නැහැ. ඉතින් මේ විදිහට පැයක් පාඩම් කරලා පාඩම් කරලා විනාඩි 5ක 10ක බ්‍රේක් එකක් ගන්න නම් මේ විදිහට පාඩම් කරන්න. ඉතින් 10 වසර සහ 11 වසර දෙකම කවර කරගන්න කොහොමද කියලා තමයි ගොඩක් අය අහලා තියෙන්නේ. ඉතින් ඔය 10 වසර සහ 11 වසර කවර කරගන්නකොට උදේ වරුවට 10 වසර, හවස වරුවට හොරට 11 වසර පාඩම් කරන්න. ඉතින් ඒ විදිහට දවස් දෙකට බෙදාගෙන 10 වසර සහ 11 වසර පොත් සියල්ලම විෂයන් 9ම මේ මාස 4 ඇතුළත ඕමනාවෙන් ඒ වගේම හොඳ විශිෂ්ට සාමර්ථයක් ගන්න මහන්සි වුණොත් හොඳ තැනකට ඒ වගේම ඔයාලගේ දෙමව්පියව සතුටු කරන්න පුළුවන් විදිහ හොඳ රිසල්ට් එකක් දාගන්න පුළුවන් ඒ කියලා මම හිතනවා. මොකද මම ඕලෙවල් කරන කාලේ මමත් කිසිම දෙයක් පාඩම් කරලා තිබ්බේ නැහැ. මමත් අන්තිම මාස දෙකේම පාඩම් කරන්න පටන් ගත්තේ. තව කල් තියෙනවා කියලා මමත් කටවහගෙන පාඩුවේ හිටියා. ඉතින් ඕලෙවල් අත ළඟට යනකම් කිසිම දෙයක් දැනුණේවත් නැහැ. ඉතින් අන්තිම මාස දෙකේම නෝට් පාඩම් කරන්න පටන් ගත්තේ. මට ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි මේ තුන ඇතුළුව විෂයන් 9ටම ඉහළ සාමර්ථ ගන්න ලැබුණා. ඉතින් මේ විදිහට ඔයාලත් පාඩම් කරොත් දිගටම
ඔයාලට හොඳට සටහන් ගන්න පුළුවන් මේ සතිය හරියට බෙදාගෙන පිළිවෙලට ඔයාලට ආසයි දෙන විදිහට ඔයාලම හිතලා පාඩම් කරන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට පාඩම් කරනවත් එක්කම ඔයාලා ඔයාලගේ විශේෂ සමගාමී ක්‍රියාකාරකම් අතහරින්න එපා. මොකද ඕලෙවල් කරන ළමයට ස්ට්‍රෙස් එක ගොඩක් වැඩි. ඉතින් ඔයාලා පාඩම් කරනවත් එක්කම ඔයාලා ක්‍රීඩා කරන්න, ඒ වගේම තව යාළුවෝ කැවිදින්න යන්න, මේ වගේ දේවලුත් කරගෙන යන්න. ඉතින් පාඩම් කරන හැම ළමයෙක්ම පාසලට එක තියෙනවනේ බැනීම ගොඩාක් වැඩි. මොකද ස්ට්‍රෙස් එක වගේම ඔළුවේ තියෙන දේවල් හොඳට මතක හිටින්න එතකොට. ඔයා පාඩම් කරනකොට හැමදාම එකම තැන පාඩම් කරන්න නැතුව දවසින් දවස ඔයා පාඩම් කරන තැන වෙනස් කරන්න උත්සාහ කරන්න. මමත් පාඩම් කරේ ඒ විදිහට. එක දවසක කාමරේ පොත් මේසේ, තවත් දවසක එළියේ, තවත් දවසක අපිට කැමති නිදහස් තැනක පාඩම් කරන්න ඔයා පුරුදු වෙන්න. මොකද ඒ විදිහට පාඩම් කරනකොට අපි පාඩම් කරන දේවල් ඔළුවට යනවා සහ පාඩම් කරන දේවල් මතක හිටින අවස්ථා වැඩි. එකම තැන ඉඳන් පාඩම් කරනකොට කම්මැලි වගේම පාඩම් කරන දේවල් ගොඩාක් දුරට මතක හිටින්නේ නැහැ. ඉතින් මේ ටිප් එකක් මම ඔයාලට කිව්වේ ඔයාලට ඕලෙවල් දියන්න තව මාස 7ක් වගේ පුංචි කාලයක් ඉතුරු වෙලා තියෙන නිසා. ඉතින් ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා නම් අපේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයාලට තව අවශ්‍ය වීඩියෝස් තියෙනවා නම් ඔයාලට අවශ්‍ය දේවල් රික්වෙස්ට් කරන්න. මම ඔයාලට අවශ්‍ය දේවල් පුළුවන් ඉක්මනින් වීඩියෝස් මගින් අරන් එනවා. ඉතින් අපේ පේජ් එකේ ලින්ක් එකක් මම පහලින් දාලා තියෙන පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් කට්ටියම ගිහිල්ලා අපේ පේජ් එකත් ෆලෝ කරන්න, ඒ වගේම අපේ යූටියුබ් චැනල් එකත් ලයික් කරලා ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නිකටම අපිත් එක්ක රැඳිලා ඉන්න ආදරෙන් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.